आयबोवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख आ सीत टीवी रात्रि प्रवृत्ति प्रकाश व्याई आरंभ बने ममुदेशन गेदर प्रथम अवधाने रात्रि पुआत सिरस्थल वेत වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වෙයි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එමිල් රන්ජන් ළමා හේවාට මරණ දඬුවම හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනයේ ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් කොරෝනා නිසා අහිමි වී ගිය වසර දෙක අමතක කරන්න ඉදිරි වසර තුන ගැන බලාපොරොත්තු තියාගන්න අගමැති කියයි उपकरण नियामनेचारूदान उद्घोषण चोदना प्रतिक्षेप करन्ने गोविंदे वेदनाव साधारणाई लबन खन्नेदी पोहोर औलक नतुव देनवा कृषि कर्म ऐमति महिंदानंद सहतिक वेई रात्रि प्रवृत्ति तुलिन प्रथमेन अवधानय देशीय पुवत् वेत 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් වලදී සිරකරුවන් 8 දෙනෙකු මරා දමන ලදයි චෝදනා ලැබ සිටි පොලිස් භද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා නිදොස් කොට නිදහස් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කළා. මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමා හේවා මහතාට අධිකරණයේ විසින් මරණ දඬුවම නියම කළා. 2012 වසරේ නොවැම්බර් මාස 9 වනදා වැලිකඩ බන්ධනාගාරය තුල රඳවා සිටි රැඳවියන් සන්තකේ තිබූ නීති විරෝධී සහ තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම බන්ධනාගාරය තුලට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කළා. එම මෙහෙයුම අතරවාරයේදී බන්ධනාගාරය තුල තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රැඳවියන් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වුණා. එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක 3ක් බන්ධනාගාරය තුලට යොමු කෙරුණු බවද නීතිපතිවරයා ඉදිරිපත් කළ ආදී චෝදනා පත්‍රයේ සඳහන් වනවා. එම ගැටුම මැඩපැවැත්වීම සිදුවන අතරවාරයේ මෙම නඩුවේ චෝදිතයින් දෙදෙනා තෝරාගත් රැඳවියන් 8 දෙනෙකු බන්ධනාගාරයේ තුල පිහිටි කාර්මික අංශයේ නැමැති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ නීති විරෝධී ජනරාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා. මෙලෙස චෝදනා ලැබුවේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව සහ හිටපු බන්ධනාගාර महाधिकरण එමෙන්ම මෙම නඩුවේ තවත් වෙත්තිකරුවෙකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමා හේවා මහතාට අධිකරණය මරණ දඬුවමද නියම කරනු ලැබුවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අධිරේ ඉදිකිරීම කටයුතු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ලෝකේ වරායන් ශ්‍රේණිගත කිරීම අනුව කොළඹ වරාය මේ වන විට 23 වන ස්ථානයේ පවතින අතර මෙම සංවර්ධන කටයුත්තත් සමග එය 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නියමිතයි. දෙවන අධිරේ ඉදිකිරීම ආරම්භ කිරීම සනිටුහන් කරමින් සමරු ඵලක නිර්ආවරණය කළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සුභ මොහොතින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කළා. एक्सस इंजीनियर समागम सह चाइना हाब इंजीनियर समागम मेहि इदिकिरीम कटेतु सिदुकरनवा इदिकिरीम कटेतु आरंभ किरीमे उत्सवेदी अदहस देक्कु अग्रामात्य महिंद राजपक्ष महता कोलंब वराये नगिनीर पर्यांते इदिकिरीम आरंभ करन मे अवस्थावट तमुन्नांसेला समग देखु तुएन्नत लभीम
රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිතුමනි මම ඔබතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් අපේ රජයට 2024 වර්ෂයේ 7 වෙනි මාසයේ වෙනකොට අංග සම්පූර්ණ පර්යන්තයක් බවට මේ නැගෙනහිර පර්යන්තය අපි පරිවර්තනය කරනවායි කියන ඒකම බටහිර පර්යන්තය 2025 වර්ෂයේ අංග සම්පූර්ණ පර්යන්තයක් බවට පරිවර්තනය වෙනවා ජනාධිපති මේ පර්යන්ත දෙකේම වැඩ අවසන් වෙනකොට අපේ මෙහෙයුම් ධාරිතාව බිලියන 14 දක්වා වැඩි වෙනවා ලෝකේ 23 වන ස්ථානයට පුරු ශ්‍රී ලංකාවේ කොළඹ වරාය 13 වන ස්ථානයට ගෙනේම ඒ ගෞරව හිමි වෙන්නේ ඔබතුමාට අතිගරු ජනාධිපතිතුමනි ගෑස් සහ ගෑස් ආශ්‍රිත උපකරණ නියාමනයේදී ශ්‍රී ලංකා ක්‍රමිති ආයතනයට බලය ලැබෙන නව ගැසට් පත්‍රයක් අද නිකුත් කර තිබෙනවා ගෑස් තේම ඒ ආශ්‍රිත උපකරණත් හිතුමතේ තමයි අපේ මුළුතන්ගෙට ආවේ ගෑස් ආශ්‍රිත පිපිරීම් අන්තිමට ජනතාවට බඩගින්නට අමතරව මරපියක් වෙන දෙන තත්ත්වයටපත් වුණා කෙසේ හෝ මේ සියලු දේවල් වල ප්‍රමිතිය වහාම නියාමනය කළ යුතු බව අප නිරන්තරයෙන්ම සඳහන් කළා අද රජ්‍ය ගෑස් සහ ඒ ආශ්‍රිත උපකරණ නියාමනයේට සම්පූර්ණ බලය පැවරෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා ඒ අනුව බලය පැවරුණේ ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයටයි කෙසේ නමුත් අලුත් ගෑස් සිලින්ඩර ආශ්‍රිත පුපුරායම්ද වර්තාවනවා පුපුරා යන අලුත් ගෑස් සිලින්ඩර සහ නව ගැසට් පත්‍රය පිළිබඳව අද විශේෂභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතාද මාධ්‍යයට අදහස් පළ කර සිටියා දිනකට 250 200 දෛනිකව සිද්ධ වුණු දවස් තිබුණා නමුත් අද වන විට ඒ ප්‍රමාණය ඉතාමත් අඩු ප්‍රමාණයක් මට්ටමට අඩු වීමට ඒ අවශ්‍ය පරිසරය ගොඩනැගිලා තිබෙනවා ඉතින් මේකත් බිඳුව කර ගැනීම තමයි අපේ ඉලක්කය බවට පත් වෙලා තිබෙන තිබෙන නිසා අද මෙවැනි නීති රීති ක්‍රියාත්මක කළයන් පස්සේ මං හිතන්නේ තවදුරටත් මේ ක්‍රියාවලිය තිබෙන තුරුද අඩුපාඩුකම් අපට අවම කරගන්න පුළුවන් කමක් ලැබෙයි. මේකේ අනිවාර්යයෙන් මේක වගකීම ඒ සමාගම් බාර ගන්න ඕනේ. අපේ ක්‍රියාවලියක ප්‍රතිපලයක් නිසා නෙමෙයි මේ තත්ත්වය සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ අයට සාධාරණ වන්දියක් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම අනිවාර්යයෙන්ම පාරිභෝගික අධිකාරිය විදිහට අපි සිදු කරන ලබනවා. අද තමා විශේෂයෙන්ම මේ ගැසට් නිවේදනය පළ වෙන්නේ. මේ ගැසට් නිවේදනය පළ වීමෙන් අනතුරුව ඒ ගැසට් නිවේදනයේ සඳහන් ප්‍රමිතීන් වලට අනුකූල නොවන පරිදි යම් කෙනෙක් වෙනදපොළට යම් දෙයක් ඉදිරිපත් කළොත් අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අනිවාර්යෙන්ම අපට තිබෙනවා. අපි ඒ වගකීම ඉටු කරනවා. මේ ආනයන කරුවන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. හෙට දිනේම ප්‍රමිති ආයතනය සමග ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඒ උපදේශවලට අනුව කටයුතු කරලා මින් ඉදිරියට ආනයනය කිරීමේ කටයුතු ආරම්භ කරන්න කියලා. එහෙම නොවුනොත් රේගුව විසින් ප්‍රමිති ආයතනයේ නිර්දේශයකින් තොරව ඒවා නිදහස් කිරීමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ නැහැ. අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. යන්නත් නැහැ ගෑස්යක් ගන්න බලාගෙන ඉන්න තාමත් නැහැ ඉතින් ඔය බානෝ අපි තමා කරලා තියෙන හොඳටම අපෙන් මේ ආන්නුනේ අර සුදු මාත්‍යකින් මේ මාත්‍යකින් ගන්න මේ මාත්‍යට රටේ පාවෙලා දුවයි අපේ රටේ සියලු දෝෂණයන්ට දේශපාලනීය වගේම රාජ්‍ය නිලධාරී ශේෂ්ත්‍රයෙන් සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී තිබෙනවා බොහෝ විට හවුලේ තමයි හොරකම් සිද්ධ වෙන්නේ අපේ රටේ විදුලි බල මණ්ඩලයට හැමදාම පාඩුයි ඛනිජ තෙල් සංස්ථාවත් ඒ වගේමයි මේ තරම් පාඩු ලබන්නේ හරියට ජනතාව පිනට ලබා ගන්නව වගේ ලංගෙමත් තත්වේ ඒ වගේමයි ප්‍රවේශ පත්‍ර නැතුව මගින්ට යන්නට නම් හැකියාවක් නැහැ ලංගම තුල ඇත්තටම කොහෙද අපිට වැරදුනේ මේ පුනර්ජනනීය විදුලි බලයේ කතාවයි ලෝකයේම ගල් අඟුරු ඉන්ධන ආදී අවම කරමින් ඉන්නවා නැතහොත් වෙදුලි උත්පාදනය සඳහා හැකිතරම් පුනර්ජනනීය වෙදුලි උත්පාදන ක්‍රම හොයනවා සූර්ය බලය සුළං බලය සහ ජල විදුලි ව්‍යාපෘති ඒ අතර ප්‍රධානයි ලංකාවත් 2030 වන විට පුනර්ජනනීය වෙදුලි උත්පාදනය කෙරෙහි විශාල බලාපොරොත්තු ඇතිවයි ක්‍රියා කරන්නේ විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්ජනනීය වෙදුලි උත්පාදන ක්‍රම කෙරෙහි තබා ඇත්තේ විශාල බලාපොරොත්තුවක්
අපට අවුරුද්දේ දින 365 හොඳට හිරු එළිය පායනවා මොහොත වටේටම සුළං තියනවා රට වටේම මොහොත අවශ්‍ය නම් තාමත් විශාල ජලාශ තියනවා පාවෙන විදුලි බලාගාර නොගැඹුරු මොහොතේ මෙන්ම ජලාශ මතත් හදන්න පුළුවන් නමුත් පුදුමය කියන්නේ අපේ රට පුදුම විදිහට මේ පුනර්ජනනීය විදුලි උත්පාදනයට කකුලෙන් අදින රටක් සෑම රජයක් තුළම මේ තත්ත්වය දිගින් දිගටම දක්නට ලැබෙනවා සූර්ය සහ සුළං බලාගාර ව්‍යාපෘති වලට පසුගිය ගෙවුණු කාලය පුරාම අනුමැතිය දුන්නේ නැති බව සත්‍යක් සමහර ව්‍යාපෘති ආරම්භ කරන්න එදා මෙදා තුල සමහර නිලධාරීන් කෝටි ගණන් සන්තෝසම් ඉල්ලන බවද රහසක් නොවේ අපේ රටේ මේ ශාස්ත්‍රයේ සමහර නිලධාරීන් සහ බලධාරීන් පුදුම ලෙස ආසයි ගල් අඟුරු හරි පොල් කටු අඟුරු හරි පිට රටින් ගේන ව්‍යාපෘති වලට එල්එන්ජිත් එහෙමයි කොහේ හරි අසූචි හෝ ආනයනය කරන්නට තමයි කැමති එතකොට තමයි විවිධ පමාවීම් සිදුකොට හදිසි මිලදී ගැනීම් සිදු කරන්න පුළුවන් වෙන්නේ සූර්ය සහ සුළං මුහුදු ජලය ආදියට මාරු වුණොත් කාගෙන් පගාව ගන්නද සුළං හමන එක නතර කරන්න හෝ ඉර පායන එක නතර කරන්න බැරි නිසා බොහෝ කොමිස් ගසන්නන් මේ පුනර්ජනනීය විදුලි බල උත්පාදන ක්‍රම වලට කැමති නැහැ සමහර උසස් නිලධාරීන් පවා ආස නිතර නිතර අක්‍රීය වන විදුලි බලාගාර වලට ජනන යන්ත්‍ර වලට මොකද එතකොට තමයි පෞද්ගලික අංශයකින් හෝ හදිසි විදුලිය මිලදී ගැනීම සිදු කරන්න පුළුවන් වෙන්නේ පුනර්ජනනීය බල ශක්තියෙන් විදුලි උත්පාදනය කරන්න කටයුතු කරන්න කියලා අපිට රාජ්‍ය ප්‍රතිපත්තියක් දීලා තියෙනවා මේකට පුළුවන් හැකියාව තියෙන දක්ෂ ඉංජිනේරු ඕනතරම් විදුලි මණ්ඩලෙ ඉන්නවා නමුත් මේ කීප දෙනෙක් මේක නවත්තගෙන කරන්න බෑ කරන්න බෑ පද්ධතිය කඩාවැටී වගේ විවිධ කතා කියමින් ඉන්නවා මේක කරන්න පුළුවන් මේකේ තියෙන දේවල් පොසිටිව් විදිහට බලලා මේක කරෙක්ට් කරන්න බැයි නම් ඒ ප්‍රශ්න බල ඒවට විසඳුම් දෙන්න තමයි ඉංජිනේරු ඉන්නෝනේ බෑ බෑ කියන්නේ නෙමෙයි හිරු එළියට සුළං බලයට ජලයට අපි මුදල් ගෙවන්නේ මාසේ අන්තිමට අපිට ඉන්වොයිස් එකක් ගෙවන්නේ එහෙමනම් මේක තමයි සත්‍ය යථාර්ථය අපිට පුළුවන් එකතු වෙලා මේ පුනර්ජනනීය බල ශක්ති ඉලක්කයට ළඟා වෙන්න ඊයේ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වුණා. එහිදී විදුලි කප්පාදුවකට යන්නත් සිදු වුණා. ඊයේ දින සිදු වූ මෙම විදුලි කප්පාදුව නිසා ජනතාව පත් උනේ දැඩි අසීරුතාවයකටයි. දැන්ෙම ජනන යන්ත්‍රය යථාතත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව අද දවසේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමට සිදු වූ හොත් කාලසටහනකට අනුව එය සිදු කරන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. නමුත් විදුලි බල ඇමති දිගින් දිගටම ප්‍රකාශ කළේ විදුලිය කපන්නේ නැති බවයි. එම කාලසටහනට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සවස 5:30 සිට රාත්‍රී 9:30 දක්වා කාලය තුල පැය බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ අතර සිදුවන විදුලි කප්පාදු කිරීම හේතුවෙන් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මාජනායිතීන් සුරකීමේ පදනම අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණි ලක් සිදු කළා. මගේ දරුවා මේසර උසස් පෙළ ලියන පෙරවරු මාස ඔන්ලයින් පන්තියේ ගෲප් ක්ලාස් සර්ලත් එක්ක සාකච්ඡා මේ සියලු දේවල් කරනවා. ඒතකොට මේ විදුලිය ඇනිටියන් පස්සේ කොහොමද ඒව කරන්නේ? දැන් ඒමනාවක් කරන්න නැතුව මේගොල්ලෝ මේගොල්ලන්ට ඕනේ. ඒතකොට මේගොල්ලෝ විදුලිය කපන. විදුලිය කපන වැඩන් අපිට කියන්න කපන වෙලාව. මේ අතර මෙම සියලු බිඳ වැටීම් වලට හේතුව පසුගිය වසරේ දෙසැම්බර් මාස 3 වනදා නොනොච්චෝලේ සිදු වූ බිඳ වැටීම බවට ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරනවා. 2021 දෙසැම්බර් 3 වෙනිදා මුළු දිවයිනටම විදුලි ඇනහිටීමක් සිදු වුණා. එහි දී පත්කල කමිටුවේ අතුරු වාර්තාව මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන මේ අතුරු වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා මේ විදුලි ඇනහිටීම් පිළිබඳව ප්‍රශ්නගත තත්ත්වයක් තියෙන බව. කමිටු වාර්තා එනවා ටික කාලෙකින් කමිටු වාර්තා වහලා තියෙනවා ඒවා පිළිබඳව ගත්තේ ක්‍රියාමාර්ගයක් අදටත් නැහැ. එදා දෙසැම්බර් 3 වෙනිදා නොරොච්චෝලේ බලාගාරයට සිදුවිච්චි හානිය නිසා අපි අදටත් මහජනයා විදියට වන්දි ගෙවනවා. මොකද මේ වෙනකොට මාසයකටත් වැඩි කාලයක් ගිහිලා තියෙනවා. අදටත් අපි නොරොච්චෝලේ බලාගාර පද්ධතිය සම්පූර්ණයෙන් යථාතත්වයට ගේන්න බැරි වෙලා තියෙනවා. මේ වන විටත් නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර 3 අක්‍රිය තත්ත්වෙන් තියෙනවා. ගල්ලංගුරු මාස ගණනකට සංචිතවල තියෙනවා. නමුත් අපි ඩීසල් ගැන කතා කරමින් නැත්නම් දැවිතෙල් ගැන කතා කරමින් විදුලි කප්පාදුවකට යනවා. පද්ධතියේ තියෙන කුඩා බලාගාරයක් පද්ධතියෙන් ඉවත් වෙච්ච ගමන්ම විදුලි කප්පාදුව ත්‍රිකුණමලයේ පිහිටි තෙල් ටැංකී සංකීර්ණය ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ බෙංගමුවේ නාලක හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
මෑත කාලීනව අපේ රටේ සංවාදයට තුඩු දී ඇති තවත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකියේ සංකීර්ණයයි. IOC පාලනය යටතේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකිය සංකීර්ණේ ටැංකිය වැඩි ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් මේ සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම් ගත වීමක් පසුගිය ජනවාරි මාස 6 වන දින මුදල් අමාත්‍යාංශයේදී සිදු වුණා. යනු 2003 වසරේ බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකිය සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 3ක් අතර බෙදියන් ලෙස ගිවිසුම් අත්සන් තැබුණා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන් ටැංකි 24ක් අයත් වන අතර අලුතින් පිහිටුවා ගන්නා ලද ක්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක් අයත් වනවා. ඉන්දියානු ඔයිල් සමාගම සතු ටැංකි සංඛ්‍යාව 14ක්. ත්‍රිකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධනය සඳහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙවන විට ගොනු කර තිබෙනවා. ඒ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි සභාපතිවරයා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම විකනකාධිපති ලංකා IOC සමාගම ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 47 දෙනෙකු නම් කර තිබෙනවා. නීතියට පරිබාහිරව ගොස් අත්නොමතික ආකාරයෙන් සිදු කර ඇති මෙම ගිවිසුම හා අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ ආශාවක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ප්‍රශ්නගත අමාත්‍ය මණ්ඩල තීරණය හා ගිවිසුමේ පිටපත් ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කාර්ය හිමිවරුන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා තිබුණා. තිරුකොණාමලයේ තෙල් ටැංකි ගනුදෙනුව පිටිපස්සේ කවුද? අපි මීට කලින් දැක්කා රෑ 12යි 6ට අස්සන් කරපු කෙරළ පිටියේ යුද දනවිග ගනුදෙනුව පිටිපස්සේ හිටපු කට්ටිය පස්සේ තමයි අනාවරණය වෙන්නේ. දැන් මේ තෙල් ටැංකි ගනුදෙනුව කවුද? ඔබ අපි කවුරුද දන්නවා? ශ්‍රී ලංකාවේ තියෙනවා අධිකාරියක්. කලින් ලේකම් කාර්යාලයක් තිබුණා PRDS කියන. PRDS කියන්නේ ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය. පස්සේ මේ ලේකම් කාර්යාලය ඛනිජ සම්පත් සංවර්ධන අධිකාරිය බවට පත් වුණා. දැන් මේ ගනුදෙනුව මේ ක්‍රියාවලිය අපේ රටේ ඛනිජ සම්පත් පිළිබඳ සංවර්ධනයක් කරනවා නම් මෙන්න මේ PRDS ඛනිජ සම්පත් සංවර්ධන අධිකාරිය මැදිහත් වෙන්න ඕනේ. දැන් මේ අධිකාරියේ හිටපු ප්‍රධානියා තමයි ශාලිය වික්‍රමසූරිය. ශාලිය වික්‍රමසූරිය කියන්නේ කාල්ටන් නිවාසයේ අයිතිකරු. එයා කලින් හිරේ ගියා. ඊට පස්සේ එළියට ආවා. දැනට මෙන්න මේ VRDA එකේ ඔහු ඉන්නවා. ඔහු කන්දියට අමතිවරයාගේ උපදේශකවරයෙක් හැටියටත්, ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලෙත් ඉන්නවා PRD. ඒත් අපි දැන් අහනවා මෙරට ජනතාවගෙන් සහ මාධ්‍යගෙන් මේ ශාලිය වික්‍රමසූරියගේ කාර්යභාරය හොයලා බලන්න. මේ ගනුදෙනුවේ. මේ ශාලිය වික්‍රමසූරිය කවුද? ඔහු මේ කන්දිය තෙල් ක්‍රියාවලියත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? වසර 32කට අධික දේශපාලන ජීවිතය තමා අහිමි කරගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කාබනික පොහොර සමග සිට ගැනීම නිසා මේ තත්ත්වය ඇති වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ අතර රටේම ගොවීන් හෙට දඹුල්ලෙන් රජයට එරෙහි පළමු වෙඩිමුරේ තැබීමට සූදානම් වනවා. කාබනික පොහොර වගාව නියමිත ප්‍රමිතියට යුත් පොහොර නැති නිසා ලැත්තැන ලොප්පු වුණා. අද බොහෝ කුඹුරු පුරන් වෙලා ගොයම් වෙනුවට ඇත්තේ වල්. වීකරලක වීයට 10යි 15යි තියෙන්නේ. ඒකත් බොනවා මැස්සෝ. මේ යටත් බහුතරයක් බොල්. තොපි මීට වඩා හොඳ අපි මරාගෙන කෑවණයි යකෝ. ඇත්තටම රසායනික පොහොර හිඟය සහ කෘෂි රසායනික නැතිකම නිසා තම වගාවට වූ විනාශය කියන ඇලහැර ගොවිනුයි මේ. මේ පාලකයන්ගේ ඇස් පෑදෙන්න ගොවියට සෙතක් වෙන්න මේ පාලකයන් තෘස්නින් භූත වෙලා මේකෙන් චුත වෙලා යන්නේ කියලා ගහන්න මේ පොදු ගෙඩිය. රටපුරා ගොවීන් ඒකාබද්ධ කරගෙන වන්දි සටන ආරම්භ කරන්න සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සූදානම් වෙනවා. අක්‍රේකට ගොවියට රුපියල් ලක්ෂයකට එහා වන්දියක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. අර චීන පොහොර කම්පැනියට දෙන්න පුළුවන් නම් රුපියල් කෝටි ගණන් මේ ගොවියා මේ තත්ත්වෙට පත් කෙරුවේ ඕගොල්ලෝ. එහෙමනම් මේකට ඕගොල්ලෝ අනිවාර්යෙන් වන්දි ගෙවන්න ඕනේ. අපි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හෙට දඹුල්ලෙන් පළවෙනි වෙඩිමුරේ පත්තු කරනවා. අපි හෙට පටන් ගන්න උද්ඝෝෂණ ක්‍රියාවලිය රටපුරා සෑම දිස්ත්‍රික්කයකම වන්දි සටන පාරට ගන්නවා ගොවියත් සමග. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ ගොවීන්ගේ උද්ඝෝෂණ සහ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැති බවයි. මම අවුරුදු 32ක දේශපාලනයේම මම නැති කරගත්තා මේක. හැබැයි අපි අවංකව පිළිගන්නවා මේ කන්නේ අපි කරපු දේ අපිට හරියට කරගන්න බැරුණා. ඒක බොහොම අවංකව පිළිගන්නේ ගොවියෝ කරන උද්ඝෝෂණ, ගොවියෝ කරන මේ චෝදනා කිසිවක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වේදනාව සාධාරණයි. ඊළඟ කන්නේ ප්‍රශ්නයක් මන නොනගින පරිදි નિયમિત වේලාවට බීජ ටික ලබා දෙන්න අවශ්‍ය පොහොර ටික, පලිබෝධනාශක, දිවිරනාශක
බොහෝ විට දැන් කොස් මදුලකට හොඳ මිලක් ඇවිත් ගස්යට වැටුණු කොස් ගෙඩියටත් හොඳ අගයක් ඇවිත් මෙරට ඖෂධ නිෂ්පාදනය 70% ඉලක්කයක් වෙත රැගෙන යාම තම බලාපොරොත්තුව බව අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වත්මන් රජයේ සිදු කරන කාර්යභාරය පිළිබඳව නිසි ප්‍රචාරයක් නොලැබීම සම්බන්ධයෙන් කනගාටු වන බවද අමාත්‍යවරයා පැවසුවා. ඒ පිළිකා විකලාංග උපාංග ඇතුළු නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සඳහා අවබෝධා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට අද දිනෙක් වෙමි. දේශීය ඖෂධ නිෂ්පාදන ඉදිරි වසර පහ තුළ ඉහළම ඉලක්කය කරා ගෙන යාමේ වැඩපිළිවෙල යටතේ නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සඳහා වන අවබෝධතා ගිවිසුම අද අත්සන් තැබුවා. ඒ නාගරික සංවර්ධන අධිකාරියේදී අපේ සියලු දෙනාගේම වගකීම සහ යුතුයකම තමයි ඒ සෞභාග්‍ය ඉදිරි දක්මට තමයි 69 ලක්ෂයක් ඡන්දය ලැබලා දුන්නේ. අපේ කරන වැඩවලට ප්‍රචාරයක් ලැබෙන එක යම් අඩුපාඩුවක් අපි දකිනවා. ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙල සම්බන්ධව අපේ දැඩි විශ්වාසයක් දෙන උදාහරණයකට අපි ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා 70%ක් ඖෂධ නිෂ්පාදනය කිරීමේ ඉලක්කයට යන එක තමයි අපේ ඉලක්කය දෙන්නේ. අපි ජයග්‍රහණයක් ලබා ගන්න නම් අමාරු ඉලක්ක වලට යන්න පුළුවන් තැනකට අපි අපේ සිතුවිලි අපේ වැඩපිළිවෙල වල ක්‍රියාකලාපයන් අපි මෙහෙවුවොත් අවසාන ප්‍රතිඵලය තමයි අමාරු ඉලක්ක ජයග්‍රහණය කරන එක. අපි දකිනවා රූපවාහිනිය හැම වෙලෙම යම් යම් දෝෂාරෝපණය වලට ලක් වෙන වැඩපිළිවෙළවල් තමයි පෙන්වුම් කරන්නේ. හැබැයි ඒක වෙන අරුමයකොත් පුදුමයකොත් නෙමෙයි. ආණ්ඩුවක් කරන්න අමාරුම කාලේ තමයි අපි මේ ආණ්ඩුව කරන්නේ. අපේ සමස්ත ආයෝජනය මේ කර්මාන්ත ශාලා තුන සඳහා රුපියල් බිලියන 10කට ආසන්නයි. ඒ සියල්ලම දේශීය ආයෝජනයක් හැටියටයි සිදු කරන්නේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සතුව මේ වෙනකොට තියෙන අරමුදල් සහ අනිකුත් දේශීය ආයෝජකයන්ගෙන් ඒ අවශ්‍ය මුදල් සපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මාස 24ක් ඇතුළත කර්මාන්ත ශාලා දෙකකුත් මාස 30කින් අනිත් කර්මාන්ත ශාලාවත් ඉදිකළ නිමා කරන්න අපේ බලාපොරොත්තුව. ලෝපුරා රටවල් 194ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත් කරනෙන් තෙවන ස්ථානයට පත්ව ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ අතර වයස අවුරුදු 16ක් 19ක් අතර ළමුන්ට කොවිඩ් මර්ධන දෙවන එන්නත ලබා දීම ඉදිරියේදී සිදු කරන බවයි විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා ප්‍රකාශ කළේ. පාසල් ළමුන්ට කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දීමට දෙමාපියන් බිය විය යුතු නැති බවයි විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ වාර්තාව. ඊයේ සිට ලබන 17 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන එන්නත් කරන සතියක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතායි. එම එන්නත් කරන සතිය තුළ කොරෝනා මර්ධන එන්නතේ පළමු දෙවන සහ තුන්වන මාත්‍රා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ අතර පාසල් ළමුන් එන්නත් කරන සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අවුරුදු 12 සහ 15 අතර කාණ්ඩේ නිරෝගී දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ වුණා සහ අද දිනේ කොළඹ පාසල්වල නිල වශයෙන් ආරම්භ වෙනවා. සා ඉදිරියේදී අවුරුදු 16 සහ 19 අතර දරුවන්ට දෙවන මාත්‍රාවක් ලබා දීම සම්බන්ධව නිල වශයෙන් අනුමැතිය ලැබිලා ඉදිරියේදී එයත් ක්‍රියාත්මක වීම නියමිතයි. දැනට සනාථ වෙච්ච දේ තමයි මෙන්නත් කරණය තුලින් විශේෂ අතුරු ආබාධ දීර්ඝකාලීන ආබාධ සහ විශේෂයෙන්ම මිය යාම් වගේ අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවීම හැකියාව ඉතාම අවමයි සහ දැනට දරුවන් අතර වෙන තත්ත්ව වාර්තා වෙලා නැහැ. දැන් අපි මේ වැක්සින් එක දීලා තියෙන්නේ අනිත් රටවලුත් දෙන අතරතුරේ සහ එදෙත් දීලා සෑහෙන ප්‍රමාණයක් කවර් කළාට පස්සේ. එතකොට අපිට ඒ වැක් අධ්‍යයනයක් තියෙනවා ඒ වැක්සින් වල ක්‍රියාකාරීත්වය. ඒ වැක්සින් වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියන. ඒ ඔක්කොම බලලා විද්‍යුත් මණ්ඩලයේ වලින් අනුමාන අදාරලා තමයි මේ එන්නත ලබා දෙන්න නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මම දන්නේ ඇත්තටම දෙමව්පිය ඇයි මේකට මැලිකමක් කරන්න කියන එක. අපි මේ වෙනකනුත් මං හිතන්නේ දැන් ලක්ෂ ගාණක් දීලා තිනවා එන්නත්. අපි භයාංකාර මොනවත් එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් දැකලා නැහැ. ඔමික්‍රෝන් වලට ප්‍රධාන අවියක් ලෙස තමයි භාවිතා වෙන්නේ මේ තුන්වෙනි බූස්ටර් මාත්‍රාව. ඉතින් මං හිතන්නේ මේක පුනුපුනා කිව්වත් ඇත්තටම කිසිසේත්ම අපතේ යන්නේ නැහැ. බූස්ටර් මාත්‍රාව මගින් ප්‍රතිදේහ විතරක් නෙමෙයි නැවත අපේ තියෙන ඒ ප්‍රතිදේහයන්ට තියෙන මතකය නැවත ලං වෙලා ඔමික්‍රෝන් අපිට ආසාදනය වුණත් විශේෂයෙන්ම රෝහගත වීම නියුමෝනියාව සහ අවසානයේ මරණය අවම වශයෙන් පින්නනවා කියලා දැනට තියෙන සීමිත සංඛ්‍යා ලේඛන පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා.
දැන් රට වටා සියත බම්බලපිටියේ මෙත්තාරාමය හම්බන්තොට මෙත්තාවාසය කඹුරුගමුවේ දේවගිරි පුරාණ විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු රන්නේ ධම්මානන්දනා හිමියන් අපවත් වී තිබෙනවා 69 වන වියෙහි පසුව උන්වහන්සේ රත්මලානේ මල්ලිකාරාමස්ත ශ්‍රී ධර්ම රක්ෂිත පිරිවෙන්හි ප්‍රධානාචාර්ය ධූරයද අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහනිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධූරයද දරමින් ගිහි පැවිදි හැම දෙනාගේම මහත් ගෞරවයට පාත්‍රව වැඩවිසු සංඝ පීතෘන් වහන්සේ නමක් උන්වහන්සේගේ දේහය පිළිබඳ ආධාන පූජෝත්සවය හෙට පසවරු 4ට බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කිරීමට නියමිතයි ආධාන පෙරහැර හෙට සවස 3ට බම්බලපිටියේ මෙත්තාරාමයෙන් පිටත් වෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ අඩුවාදයම් ලැබී පවුල්වල ගර්භණී මව්වරුන් 50 දෙනෙකුට උපකරණ ඇතුළු භාණ්ඩ කට්ටල ලබා දීම පසුගියදා සිදු කෙරුණා. ඒ මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අස්සජි හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හබරණ හතරස්කොටුව මහවරුකන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස කපන ලද වැසිකිලි වලකට වැටීමෙන් වයස අවුරුදු 1 මාස 10ක දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ ශ්‍රී ලංකා කන්සියුලර් ලෙස ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය ඊයේ වැඩපාරගෙන තිබෙනවා. කෙසේ වෙතත් කන්සියුලර් කාර්යාලය උදෑසන 9:30ට සාමාන්‍ය ලෙස විවෘත වීමට නියමිතව තිබුණත් මෙම උත්සවය නිසා උදෑසන 11 වන විටත් එය විවෘත කිරීමට හැකි වී තිබුණේ නැහැ. මේ හේතුවෙන් ශ්‍රිත කාලගුණයේ මැද්දේ පීඩාවටපත් වූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නව කන්සියුලර් නීලා වික්‍රමසිංහ මහත්මියට සිය දැඩි අප්‍රසාදය පළ කළා. මෞසා කැලේ ජලාශයේ සරෝවර දින 5ක් තිස්සේ විවෘත කර තිබෙනවා. ඒ මෞසා කැලේ ජලාශයේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශ විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය తాවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.